සුපිරි රංගන දරු නර්තන දරු ලෙස අභිෂේක ගන්වන රියලිටි කලාවේ පෙරලිකාර වැඩසටහන හිරු මෙගාස්ටා සීසන් 3 කිරුල ඩිස්නි රාජපක්ෂ සහ ලලිත් දෙපළ සතු කරගත්තා. මීට මාස 8කට පෙර ශ්‍රී ලාංකේය රූපවාහිනී තිරයේ දැවැන්ත පෙරලියක් සිදු කර හිරු මෙගාස්ටා 3 වෙනි දිගහැරුම ආරම්භ කෙරුණේ පෙබරවාරි 28 වෙනිදා. මේ සුවිශේෂී රියලිටි තරගාවලිය මුලින්ම කලෙලි දුකුවේ 2017 වසරේදී. කවදත් ප්‍රේක්ෂක ජනතාවට නැවුම් අද්දගීම් කිලුන කරන හිරු ටීවී ඔස්සේ ප්‍රේක්ෂක රසවින්දනයේ අලුත් ඉසව්වක් කරා රැගෙන ආ හිරු මෙගාස්ටා ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව බිහිවුණු තවත් අතිචාර්ථක ටෙලිවිෂන් අද්දගීමක්. රූපවාහිනී සිනමාව නිරූපණ ශාස්ත්‍රය නියෝජනය කරන හැඩකාර දඟකාර නළු නිලි යුවළ 32ක් මෙම අතිශය තරඟකාරී රියැලිටි වැඩසටහන වටා එක්රොක්ව සිටියේ මෙගාස්ටා කිරුල හිස පැලඳවීමේ පර්ම චේතනාවෙන්. මාස 8ක් පුරා සති අන්ත 31ක් ඔබේ ආලින්දයේ නැටුමෙන් ගැයුමෙන් රසවත් කළ මෙම රියැලිටි ටීවී වැඩසටහනේ අවසන් මහා තරගාවලිය සඳහා නර්තනයෙන් ඉහළම දක්ෂතා දක්වූ යුවළ 4ක් තේරි සිටියා. ඒ ඩිස්නි රාජපක්ෂ, ලලිත් සහ ඉරේෂා අසංකි සමග සලා, ෂනුද්‍රි ප්‍රියසාත් සමග කවිඳු යන නිලියන් ප්‍රමුඛ නර්තන යුවළ අතරේ අවසන් වටේට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ එකම රංගන ශිල්පියා වූයේ කැලුම් ශ්‍රී සහ ඔහුගේ සහායිකාව වූ අශානි. මේවන විට අවසන් වටේ තුල සිය නර්තන හැකියාවන්හි විශ්මය ප්‍රේක්ෂක ඔබ හමුවේ විදහා දක්වා අවසන්. එහිදී වැඩිම ප්‍රේක්ෂක මනාපයෙන් අවසන් වටේ අවසන් තරඟ වටේ සඳහා ඩිස්නි රාජපක්ෂ සමග ලලිත් පියමන්නේ ඉරේෂා අසංකිගේ හිරු මෙගාස්ටා කිරුලේ සිහිනය බොඳ කරමින් දෙවනි නර්තන වටේ තරඟ වැදුණු ෂනුත්‍රි ප්‍රියසත් සමග කවිඳු සහ කැලුම් ශ්‍රී සමග අශානි. තරඟකාරී මේ වටේදී වැඩි ප්‍රේක්ෂක මනාපයෙන් අවසන් අදියරට පියමනින්නට ෂනුත්‍රි ප්‍රියසත් සහ කවිඳු සුදුසුකම් ලැබුවේ අවසන් වටේට පිවිස සිටි එකම තරඟකරුවා වූ කැලුම් ශ්‍රීගේ මෙගාස්ටා සිහිනය තවත් දුරස් කරමින්. ඒ අනුව හිරු මෙගාස්ටා කිරුල සඳහා අවසන් සටනට පිවිසුනේ ෂනුත්‍රි සහ කවිඳු සහ ඩිස්නි සමග ලලිත් යුවළයි. හිරු මෙගාස්ටා වේදිකාව වර්ණවත් කළ මේ නර්තන ශිල්පීන් එකිනෙකා පරෙමින් සිය කුසලතා ප්‍රකට කළේ අවසන් සටනේ උණුසුම තවත් වැඩි කරමින්. වේදිකාවේ දැක්වූ නර්තන පෙරහරට ලද ප්‍රේක්ෂක මනාපයෙන් හිරු මෙගාස්ටා සීසන් 3 කිරුල දිනා ගන්නට ඩිස්නි රාජපක්ෂ සහ ලලිත් සමත් වුණා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන රුපියල් ලක්ෂ 15ක අතිවිශාල දෑගි මල්ලද සමගීනි. මෙම ත්‍යාගය සහ ජයග්‍රාහී යුවළ වෙත අදාළ කුසලාන පිරිනැමීම සිදු වුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමා අතින්. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.